අපේ මිනිස්සයා මොන දේ කළත් මට මුසාවක් නම් කියන්නේ නැහැ. අන්න ඒක තමයි මට තියෙන සැක. සාදිරි සයම් මුසා දෙඩෙව නැති වුණාට ඔය ඕන හැටියට කොලොප්පම් කරන්නේ? මේක කොලොප්පමක් නෙමෙයි රොසරිනෝ. මේක හැංගි මුත්තන් සෙල්ලමක්. අමරා මේ මයි අයියා කිව්වා මේ කෝල්ඩින්ග කපන් එන්නේ කියලා පන්දලමක් බඳින්න. මං ඒකයි මේ පැත්තට රින්ගුවේ. ගෙදර ගොහිල්ලා බත් කාලා දාවේ. කෑවා කෑවා. බත් පංගුවම කෑවා. හරිමරහයි. අමරාගේ අත්ගුණේ තමයි අත්ගුණේ. ඈ මේ අමරා මේ කොහෙ ගියාද? මං කොහෙ ගියා මොකද? මොකෝ මං හොර ගමන් යනවෙයි? අන්නේ කීති තියාගත්තොත් හොඳයි. ඕ ඕ ඕ ඒකත් හැබෑව ඒකත් හැබෑව. ඔව් ඉතින් අමරා කොහෙ ගියාම මට මොකද? ඇරත් ඉතින් අමරා මයි කවුද? ඒ විලාවේ නොහිතුවට ඒ හිටි අපේ මිනිස්සෙයි කියලා හිතන්න බෑ. වික්‍රමනායක හමු ඌරගේ මාළු ඌරගේ පිටේ තියලම කපන්න ගත්තද? අමරක් කමනාද හිතන්නේ? නෑ මම්මේ කල්පනා කළේ වික්‍රමනායකයා මොකද කරන්නේ කොහෙද ඉන්නේ කියලා. වලව්වෙම හැංගිලා ඇති. කාටවත් හොයාගන්න බැරි වෙන්නේ ඔය හැරි මුල්ලකට වෙලා ඇති. මං හිතන්නේ මගේ ඉවට දැනෙන විදිහට ඔය වික්‍රමනායකයා හදන්නේ මේ හැම දෙයක්ම කණපිට පෙරලලා ලොකු ජල්ලියක් අල්ලන්න. කාගේ කණින් රිංගුවත් මේ අමරගේ කණින් රිංගන්න බෑ කියලා වික්‍රමනායකට අමතක වෙලාද කොහෙද? වික්‍රමනායක හාමුගේ අද සාදිරිසය කරපු අප්‍රපංස වැඩවලයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? බේ හිතට යමක් නොදෙනුනාට මගේ හිතට දෙයක් තීරලයි තියෙන්නේ. පුතා මොන වෙයි මෙතන ඉඳන් කරන්නේ? මෙහිම තැන් තැන් වල රස්තියා දින එක හොඳ නෑ මයි පුතේ. අපි යන් ගෙදර. ඉස්සර හරි මේ අපච්චි. මම්මේ පුංචි කාලට කී දෙනෙක් රැවට්ටුවා. මම් මොන තැන රැවට්ටුවා. දැන් ඕවා ගැන හිතලා පළක් නෑ මයි පුතේ. අපි ඉස්සරහට ඉන්න ටික හොඳින් ඉන්න.
කොහොමද අපච්චි හොඳින් ඉන්නේ? අපේ අම්මා මේ කරන දේවල්. ඇයි පුතේ? අම්මා මොනවයි කරන්න හදන්නේ? අපච්චි අපේ අම්මා හදන වික්‍රමනායක වලව ආක්‍රමණය කරා. නායක වලව ආක්‍රමණය කරන්න අමරා. එයා කොහොමද ඒක කරන්නේ? අපේ අම්මා මුලී දම්ම කටයුතු කරේ වික්‍රමනායක වලව වනසන්න. බොබිටිය මාමත් එක්ක එකතු වෙලා මගේ කේන්දරේ කොටුවල හිටිය ග්‍රහයු ටික මාරු කරලා දාලා අලුතින්ම කේන්දරයක් හැදුවා. පුංචි මහත්තයා වෙනුවට මාව යවුවා පුංචි මහත්තයාට මනමාලියේ කැන්දන් එන්න. ඒ ඔක්කොම සැලසුම් කරේ අපේ අම්මා. ඒක හතර කේන්දරයෙන් පාළු වෙච්ච කියා. පුංචි මැනිකේ අඩිය තියෙන තැන කාලකන්ණි වෙනවා. එච්ච ලොකු පවක්ලු එකේ කේන්දරේ පිහිටලා තියෙනවා. අපේ අම්මට ඕනුනේ පුංචි මැනිකේ කොහොම හරි වලව්වට යවලා මුළු වික්‍රමනායක වලව්වම විනාශ කළා දාන්න. අසමජ්ජාති හැටි කරේ. මේ මට කේන්ති ගියා මයි පුතේ. ඕනම කෙනෙකුට ඔය වගේ දේවල් වලට කේන්ති යනවා අප්පච්චි. අප්පච්චි දන්නවද? අපේ අම්මා බතන් ලෝබව තවත් ලොකු විනාශයක් කරන්න යන. ඒ මොකද්ද මයි පුතේ? සාදිරිස් මාමේ. මෙයාද මාමගේ එකම පුත්‍රරත්න? ඔව් ඔව්. ඔව්දුවේ. නම දමයන්තනේ. ඔව්දුවේ දමයන්ත. නම වගේම තරුණයත් හරි ප්‍රියමනාපයි. මං අඳුරන දැරිවියක් පුතේ. මේ දූමේ කොහේ යන ගමන්ද? මේ ළඟ මගේ යාළුවෙක් ඉන්නවා. එහෙ යන ගමන්. තනි පංගලමේ? මොන තනි පංගලමක්ද මාමේ? මේ කාලේ කරදරත් නෑනේ. මං එහෙන යන්න. මට පරක්කු වෙනවා. හොඳයි. යන්නම් දමයන්ත. හොඳයි. අප්පච්චි, ඒ ගැලමේ කාගේ කවුද? පාට මොටද පුතේ එව්වා? නෑ නෑ, මං ගැන විස්තර දන්න නිසායි මං අප්පච්චිගෙන් එහෙම ඇහුවේ. ඉරිකපා.
පුංචි මැණිකේ මොකටද තේහ දන් ආවේ? වැඩ කාරණා කී දෙනෙක් ඉන්නවද? මැණිකේ උදව්වට. ඕන තරම් වැඩකාරයෙ හිටියා. තමන්ගේ ස්වාමියාට තමන් අතින් කෑමක් බීමක් හදා දෙන තරම් සතුටක් තියෙයිද බිරිඳකට? ස්වාමියෙක්ට තිබින් සතුටක් දැනෙන්නේ තම බිරිඳ අතින් අප උපස්ථාන වෙනකොට තමයි. උන්ජි මැණිකට ඉතින් මගෙන් තව වෙන්න ඕන යුතුකම් මොනවාද? තවත් මොනවාද මට නිදිමකින් වෙන්න ඕන අමුතු යුතුකම්? මගේ ජීවිතේට දෙන්න පුළුවන් ලොකුම වටිනාකම දුන්නේ නිලමිනේ. අනුරාධපුර දිහා ඒ දිහා වඳි මිරිකපං මිරිකපං සාදු කියා. පොඩි වෙන්නේ යන්න කියලා ඉල්ලපු කාසි දුන්නා. බතන් ඩිංගක් හිටියා නම් අම්ම එනක පෙට්ටගමේ අතුරු අම්ම ළඟ. යලේ සෑහෙන පුරක් ගන්න තියනා මැනිකේ. බතන්! උඹ අපේ අප්පච්චට කියපන් දුර ඇඟින්න නැතුව මේ වලව්වට කිට්ටුව කොහෙද ඇඟින්න කියලා. එතකොට ඉතින් උඹටත් ලේතිනි. උන්චි මාත්‍යාගේ මොලේ තරමට හිටලා හරියන්නේ නැහැ. අප්පච්චි ඇංගිලා ඉන්නේ පොලිසියට බයි. අප්පච්චි ඇංගෙන්න ඕනේ පොලිසියෙන් ඉන්න බැරි තැනක. බතා, එතකොට උඹ පොලිසියට බය නැද්ද? මම මොකටද බය වෙන්නේ? මම වරදක් කළාය. බතා, ගිය පාරවල් වගේ මේ පාර නිලමගේ වරද බාරගෙන නිලම බේරගත්තේ නැත්තේ? මම මොකටද බාරගන්නේ? ඒක මිනි මෙරුම අතින් පයින් පොල්ලකින් ගහපු රණ්ඩුවක් නෙවෙයි. හිතාන ඉසරෙනකොට බට රොදේ මිනිස්සු මේ වලව වටලයි. මේ සේරම විමිට සමතලා කරා. එහෙම කොහොමද වෙන්නේ? මේක අපි ජීවත් වෙන්න තැන. උන්ගෙන මම බලන්න. මේ වලව බේර ගන්න ඕන නා. ඉරිණිගේ වරද. බතම් බාර ගන්න ඕන. මේ වතාවේ වෙන්නේ නැහැ. අප්පච්චි දැක්කද? ඔව්. කොහෙද? මග තොටේ. ඔය මොකද යන්න කිව්වේ? මේ මිනිස්සයා මග තොටේ රස්තිය අදු ගන්න කෙනෙක් නම් නෙමෙයි. මහපත්widetilde? නෑ. පුතේ බප්පච්චිගේ මොකක් හරි වෙනසක් දැක්කද? ඔව්. මොන වගේ වෙනසක්ද? අප්පච්චිට දැන් වෙනතට වඩා කේන්ති යනවා. අම්මගේ ඔය නොහොබිනා වැඩින්ද. ඒක තමයි මන් දැක්ක ලොකුම වෙනස. මගේ යටි අරමුණ නවත්තන්න ඔය කාගෙවත් කේන්තියකට බෑ බං. මොකද බැරි? පුළුවන්. මේ අමරෝ අමරකින් නොහොබිනා වැඩ නතර කරන්න ඕනේ කොහොමද කියන එක මන් දන්නවා. අනේ කට වහගෙන ඉන්නවා. තවමුසේ නතර කරයි මගේ නොහොබිනාකම බෙන් කියලා. එහෙනම් පුතේ අපි කතා කරගත්ත විදිහට ඒදී කරමු. කතා කරගත්ත විදිහට? මොකද කතා කරගත්තේ ඉතින්? මොනවද කරන්නේ? ඒ ඔහොම නවතිනවා. ඔහොම නවතිනවා. වෙනදට මං වචනයක් කතා කරනකොට නවතින මිනිහා අද මොකද මේ? මං අතින් පස්සේ අමර කියන දෙයක් අහන්නේ නෑ නෑමයි.
හත්තද මේ කොහෙන්ද මේ සරං කඩමල්ල අර වැලෙන් අර ඇඳගත්තේ මන් ලෝකේ කාලා වතර බීල ඉන්න ගෑණියේ මාව තම්බන්න හදන්න එපා යනවා ගෙට යනවා ගෙට යනවා මං කියලා එළියට එන්න මාමගේ පුතා යස ඉලන්දාරියනි. ඕ මාව බලන්න අපේ ගෙදර ආවම මං අපේ අම්මට අප්පච්චිටයි කියනවා. මං මාමගේ පුතාට කැමතියි කියලා. ආ. ඒක කිව්වම මාමගේ මූණ කරත්තට වුණ කජුලෙල්ල වගේ හදාගත්තේ මොකද? මාමා අකමැතිද? එහෙම දෙයක් නෙවෙයි දුවේ මම මේ කල්පනා කළේ මේ මට මොකද වෙන්නේ කියලා මං වගේ හොල්මනක් සැරිසරනවද මේ ගමේ හොල්මනක් ඒ පාර මාම මාවත් බය කරන්න හදන්නේ ඒකත් මේ මහදවල් මං යනවා මට පරක් වෙනවා මේ සීපාලික අදුයි පොඩ්ඩක් කොහොම හිටියද මේ එතකොට මගේ පුතා ළඟ ඉඳගෙන දූත් එක්ක කතා කළේ මං වගේ කෙනෙක්ද? වගේ නෙමෙයි. ඒ සාදිරිස් මාමම තමයි. මොකෝ අය මගේ ඇස්වල දෝෂයක් කිය? එහෙම වෙන්න බෑනේ. එහෙමනම් මේ මම මේ ඇඳන් ඉන්න ඇඳුම මේ විදිහට ඇඳන් වුණාද ඒ වෙලාවේ? ඒ වෙලාවේ මාම ඇඳන් හිටපු සරම නම් ඔය සරම නෙමෙයි. ඔ කැඳ ගන්න මං කියනකම් ගෙයින් එළියට අඩියක් තියන්නේ මන්නු ගිහින් කොහොමේ එළියට කටකට තමුන්ගේ කටයි වැඩයි දෙකම වැඩි වුණාම මගේ වැඩවලට තමයි බාධා වෙන්නේ